හරිතින් ඔයාලම එකතු වෙලා ඉන්නේ SL Tech වේ අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අපි මේ වීඩියෝ එකදී කතා කරන්නේ ඔයාලට මේ පේන විදිහට ඔයාලගේ කම්පියුටර් එකත් ලස්සනට කස්ටමයිස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ රේන් මීටර් වගේ පුංචි software එකක්. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් හැමෝගෙම ඉල්ලනවා අපේ YouTube channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාලා channel එකත් එක්ක join වෙන්න කියලා. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් ඔයා මුලින්ම කරගන්න ඕන මං වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දා තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ Google Drive ලින්ක් එකට එන එක. ඊට පස්සේ ඔයාට මෙතන මේ ඩවුන්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරලා මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක කැන්සල් කරගන්නවා. මම දැන් එක සැරයක් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා. හරි. දැන් ඔයාට මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණ ෆෝල්ඩර් එකට යන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේක ඩවුන්ලෝඩ් වුණ තැන පෙන්වනවා මේ විදිහට zip ෆයිල් එකක් තියෙනවා. ඉතින් දැන් අපි ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන. හරි. දැන් මේ ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවර වුණාට පස්සේ අපිට මේ විදිහට එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවර වුණ ෆයිල් එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට මෙන්න මේ ඉමේජ් දෙකෙන් කැමති ඉමේජ් එකක් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ පළවෙනි එකේ උඩ රයිට් ක්ලික් කරගෙන මෙතන ඩෙස්ක්ටොප් බෑග්ග්‍රවුන්ඩ් කියන උඩ ක්ලික් කරගලා ඒක මගේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට වෙනස් කරගත්තා. ඊට පස්සේ ඔයා මෙන්න මේ රේන් මීටර් කියන සොෆ්ට්වෙයාර් එක රයිට් ක්ලික් කරලා රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර් දීලා ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඉතින් ඔයා මේක උඩ රයිට් ක්ලික් කරලා ඊට පස්සේ මේ විදිහට රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර් කියන එක දීලා මේ යන මෙසේජ් එකටත් yes දෙන්න ඕන. ඊට පස්සේ මේ විදියට ඔයාට මේ හෙලකුරු එකේ setup එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට දැන් මේකේ okay දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන standard installation කියන එකට tick එක දාලා මෙතන next දෙන්න පුළුවන්. හරි. දැන් අපිට මේ විදියට install වෙන තැන බලා ගන්න පුළුවන් මේ RainMeter software එක. ඉතින් දැන් මම මේක මෙහෙම තියාගනවා. ඉතින් ඔයාට කැමති නම් මෙතන browse දීලා වෙන තනක් දෙන්න පුළුවන් ඉන්ස්ටෝල් වෙන. ඉතින් මම දැන් මෙතන ඉන්ස්ටෝල් දෙනවා. හරි. දැන් මේ විදිහට RainMeter එක අපේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් අපිට මේකේ finish කියන එක උඩ ක්ලික් කරගන්න පුළුවන්. හරි. දැන් ඔයා කරන්න ඕන තව දෙයක් තියෙනවා. ඔයාගේ කම්පියුටර් දැන් ඔයා කරන්න ඕන තව දෙයක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට RainMeter එකෙම ඉබේම load වෙන skin ටික unload කරගන්න ඕන. ඉතින් ඒක ඔයාට මේ skin එක උඩ click කළා මෙතන unload skin එක උඩ කියන කොට click කරාම ඒක නැති වෙලා යනවා. ඉතින් මම දැන් මේ අනිත් skin තුනත් ඒ විදිහටම unload කරගත්තා. හරි. දැන් ඔයා කරන්න ඕන ඔයාගේ desktop එකේ right click කරගෙන මෙතන view කියන එකට ගිහිල්ලා මෙතන show desktop icon කියන එකට tick එක වැඩලා තියෙන එක අයින් කරගන්න ඕන. හරි. දැන් මම මේක අයින් කරගත්තා. ඊට පස්සේ ඔයා ආයිමත් ඔයාගේ download folder එකට යන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ මෙතන skin හතරක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා කරන්න ඕන මෙන්න මේ skin හතර එකින් එක ඔයාගේ computer එකට install කරගන්න එක. ඉතින් ඒක කරන්න හරිම ලේසි. මුලින්ම මේ වගේ screen එක උඩ skin එක උඩ right click කළා මේ මෙතන පෙන්වන open කියන එක උඩ click කරගන්න ඕන. හරි. දැන් මේ විදිහට මෙතන එන මේකේ install කියන එක උඩ click කරගන්න ඕන. හරි. ඊට පස්සේ මේ අනිත් skin වලටත් අපි ඒ විදිහටම කරගන්න ඕන. හරි. දැන් මම මේ skin හතරම install කරගත්තා. හරි. දැන් ඔයාලට මේ task bar එකේ ඔයාගේ hide වෙලා තියෙන app වලට ගිහිල්ලා මෙතන මේ පෙන්වන RainMeter එක උඩ click කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට
ඕපන් වෙන සොෆ්ට්වෙයාර් එකේ මෙතන තියෙනවා refresh all කියලා එකක්. දැන් අපිට ඒක උඩ ක්ලික් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මේ විදිහට අපි ඉන්ස්ටෝල් කරගත්ත skin ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ පළවෙනියටම මෙන්න මේ folder එක උඩ ක්ලික් කරගෙන ඊට පස්සේ මෙතන clock කියන එක උඩ ක්ලික් කරගෙන මේ clock කියන skin එක උඩ right click කරලා මෙතන load දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට මේක load වුණා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේක mouse එකේ mouse scroll එක භාවිතා කරලා මේක ලොකු කරගන්න පොඩි කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ size එකට වගේ තියාගෙන ඊට පස්සේ අනිත් skin එක download කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ visualization කියන skin එක. ඊට පස්සේ අපි මේ විදිහට ඒ folder එක උඩ right click කරගෙන මේ විදිහට load දෙනවා. හරි. දැන් අපිට ඒකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒකත් mouse scroll එක භාවිතා කරලා පොඩි කරගන්න ලොකු කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ඒක ගන්නට හදාගෙන මේ විදිහට මේ වගේ හරියකට ගත්තා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා අනිත් folder එක. ඉතින් මම මේකේ ඒකෙත් මේ විදිහටම load කරගත්තා. ඊට පස්සේ මේ මන්ත් කියලා තියෙන එකෙත් clock කියන එකට ගියා මේක load කරගත්තා. ඊට පස්සේ මේක මම mouse scroll එක පාවිච්චි කරලා මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට ලොකු කරගෙන මෙන්න මේවත් ගන්නට කැමති තැනකට හදාගෙන. ඉතින් ඔයාලට මේව පල්ලෙහාට උඩට පල්ලෙහාට කරලා තමන්ට කැමති විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් මම මේ විදිහට හරි දැන් මේ විදිහට හදාගෙන ඉවරයි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ඔයාලගේ කම්පියුටරේටත් කොහොමද මේ වගේ ලස්සන view එකක් ගන්නෙ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තව කතා කරන්න එකක් තියෙනවා. ඉතින් මේ skin වලින් කරන්නේ මෙන්න මේ මෙතන තියෙන මෙතන පෙන්නන skin එකේ ඔයාගේ අද දවසේ තමයි මෙතන පෙන්නන්නේ. ඒ කියුවේ දැන් අද ඉරිදනා මෙතන Sunday කියලා වැටෙනවා. මේ skin එකේ මෙතන දැන් වෙලාව තමයි මෙතන පෙන්නන්නේ. ඒක දැන් වෙලාව 4:35යි. ඉතින් දැන් මෙතන 4:35යි කියලා වැටෙනවා. ඉතින් මේ skin එකේ තියෙන shortcut button කීපය. ඒ කියන්නේ පළවෙනියටම sleep වලට තියෙනවා, shutdown වලට තියෙනවා, restart වලට තියෙනවා. ඉතින් ඔයාලට මේවා උඩ click කරලා ලේසියෙන්ම shutdown කරගන්න වගේම computer restart කරගන්න උනත් පුළුවන්. ඉතින් මේ visualization කියන එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාගේ computer එකේ මොකක් හරි sound එකක් play කරොත් ඒ play වෙන මේවකට මේ bar එක උඩ යනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට windows වල sound එක අඩි වැඩි කරන එක මේ විදිහට click කරගද්දි ඒක උඩට පල්හැට යනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ඔයාලගේ කම්පියුටර් එකට මේ වගේ ලස්සන ලුක් එකක් ගන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. අපි ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙමු.